සිදුනම සාදරයෙන් පිළිගන්නවා අයිබෝන් කියලා එලියන් ගීක් YouTube චැනල් එකට. ඉතින් ඔන්න කාලෙකට පස්සේදී අරන් ආවේ වීඩියෝ එකක්. මේ වීඩියෝ එකකින් අපි මොනවද කතා කරන්න කියලා කතා කරන්න කලින් මම මං ගැන අලුතෙන් එකතු වෙන අයට හඳුන්වන්න දෙන්නම්. ඒ කියන්නේ මේ ලෙසන් සීරීස් එකට අලුතෙන් මගේ චැනල් එකට එකතු වෙන අයට. ඉතින් මම සම්පූර්ණයෙන්ම මගේ YouTube චැනල් එකේ කතා කරලා තියෙන ටෙක්නොලොජි සම්බන්ධ වීඩියෝස් සහ e-money සම්බන්ධ වීඩියෝ. ඉතින් මේ ගැන උනන්දුවක් දක්වන සහ e-money වලට කැමති e-money හොයන්න කැමති මේක විශ්වාස කරන අය විතරක් මේ channel එකේ වීඩියෝස් බලන්න, ඒ වගේම channel එක subscribe කරන්න. subscribe කරන්න කියන්නේ මේ e-money ගැන උනන්දුවක් දක්වන අයට සහ ඕනෑකමක් තියෙන අයට. නැති අය මේක ඉඳලා වැඩක් නැහැ. සම්පූර්ණයෙන්ම අපි මේකෙදී අන්තර්ජාලයේ මුදල් ලොබේන A to Z කතා කරනවා මුල ඉඳලා. ඉතින් මම මුලදී දාපු වීඩියෝ ගැන පොඩි අඩුපාඩු ඇති. මොකද මමත් හරියටම නොදැන තමයි මට තියෙන පිස්සුව තමයි ඉන්ටර්නෙට් මනි. ඒ කියන්නේ ඔන්ලයින් මනි හොයන්නේ කොහොමද කියලා සහ හොයන විදිය තමයි මම හොයන්නේ. ඉතින් මම අවුරුදු දෙකක් දෙකමාරක් වගේ කාලයක් ඇතුළත හොයාගත්තු දේවල් සහ මම එකතු කරගත්තු දේවල් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න සහ ලංකාවේ මේ තියෙන තත්ත්වය, ඒ කියන්නේ ලංකාවේ ඇත්තටම ගොඩක් අය දන්නේ නැහැ සල්ලි හොයන්නේ කොහොමද කියලා, ඒ ඇයට මේ දේ කියලා දෙන්න සමයි අද අපි මේ ලෙසන් සීරීස් එක පටන් ගන්න. ඉතින් ස්ක්‍රීන් වීඩියෝ තමයි අරන් ඉන්නේ. මොකද කැමරාවක් ඉස්සරහට ගිහිල්ලා කරනට වැඩිය ස්ක්‍රීන් එකේ වීඩියෝ කරන එක වටිනවා. ඒ කියන්නේ දෙයක් ගන්න පුළුවන් ඕනම වෙලාවක ස්ක්‍රීන් වීඩියෝ එකක් යනකොට. ඉතින් කැමති අය විතරක් බලන්න, නැති අය යන්න අන්සබ්ස්ක්‍රයිබ් කරන්න. දැනුත් ඉන්නවනම් මේ ඔන්ලයින් මනි වලට කැමති නැති අය. ඉතින් මේනකොට සබ්ස්ක්‍රයිබ්ස් 550 පැනල ඉන්නවා. ඉතින් සම්මානයෙන් පිරිසක් ඉන්නව නිසා මම ලෙසන් සීරීස් එකක් කරන්න කියලා හිතුවා. ඉතින් මෙන්න මේක තමයි වර්ඩ් ඩොකියුමන්ට් එකක් මම හැදුවා. අද මේක හදාගත්තේ කලබලෙට ඔන්ලයින් මාකට් ලෙසන් සීරීස් එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපි මුලින්ම කතා කරන්නේ ඩිසයින් ක්‍රවුඩ් කියන ඔන්ලයින් මාකට් එක ගැන. ඒකේදී අපි වෙබ්සයිට් එක එක්ස්ප්ලේන් කරනවා, වෙබ්සයිට් එක වෙරිෆයි කරනවා, ඒ කියන්නේ account එක වෙරිෆයි කරනවා, account එකෙන් අපි වැඩ කරන්නේ කොහොමද, job ගැන එක්ස්ප්ලේන් කරනවා, එතකොට සල්ලි හොයන්නේ කොහොමද, withdraw කරන්නේ කොහොමද සහ තවත් මෙතෙන්ට ගොඩක් දේවල් තියෙනවා, ඒවත් කතා කරනවා. ඒ වගේම අපි ඊළඟට 99 කියන design website එකට යනවා. ඊට පස්සේ අපි AliExpress හෝ Fiverr කියන market micro market එකක් තමයි Fiverr කියන්නේ. ඉතින් මේ ඕනම දෙයකට යනවා ඔයගලන් කැමති අනුව. ඉතින් ඔයාලට පුළුවන් lesson series එක බලන්න. ඉතින් මේ videos දිග වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට data නැත්නම් ඔයා මේ video එක download කරගෙන බලන්න. download කරගත්තත් මේක quality එක 480 වුණා download කරගන්න නැත්නම් පැහැදිලිතාවයක් ගන්න බැරි වෙනවා. ඉතින් මේක යාව බලන්නවත් එහෙම නැතුව උඩින් පරලෙන් බලලා ඉගෙන ගන්නවත් ඉන්න අය නම් ඉන්න එපා. එයා යන්න. ඒ වගේම අනවශ්‍ය විදියට comment දාලා කියන්නේ අනිත් අයටත් එපා වෙන විදියට වැඩ කරන්න එපා. මොකද මේකෙදී අපි කතා කරන්නේ ගොඩක් හැමෝටම සාර්ථක වෙන්න පුළුවන් ක්‍රම ගැන. ඉතින් අද අපි කතා කරන්නේ design crowd කියන market එක ගැන. ඇත්තටම design crowd කියන්නේ මොකද්ද? design crowd කියන්නේ අපිට online job කරලා විශාල මුදලකට යන්න පුළුවන් හොඳම website එකක්. ඉතින් ඒ website එකට දැන් මම යනවා. මේ තියෙන්නේ design crowd කියන website එක. ඉතින් මේ design crowd කියන website එක මම දැනටමත් මගේ main email එකෙන් register වෙලා තියෙන්නේ. register වෙලා account එක verify කරගෙන තියෙන්නේ. ඉතින් මේකට යන්න කලින් මේකේ ගැන කතා කරමු අපි. මුලින්ම ඔයාට තියෙනවා මේ design crowd කියලා logo එකත් එක්ක මේක. ඒ වගේම මෙතන categories තියෙනවා. මෙතන තියෙන්නේ ඔයාට තියෙන categories. ඒ කියන්නේ job categories තියෙනවා. මේකේ categories තියෙනවා 69ක් තියෙනවා. ඉතින් මේ ඕනම කැටගරි එකකට ඔයාට පුළුවන් ජොබ් කරන්න. ඉතින් ඒ වගේම design මේකේ තියෙනවා, මේකේ designs ටිකක් තියෙනවා, ඒ වගේම ජොබ් තියෙනවා, ඒ වගේම මෙතන how it work වැඩ කරන්නේ කොහොමද කියලා blog post එකක් තියෙනවා, ඒක බලන්න පුළුවන්. ඒ වගේම contact number එකක් තියෙනවා මේකේ. ඉතින් මෙතෙන්දී නම් කතා කරන්න දෙයක් නැහැ. ඔයාලට Facebook, ඒ වගේම Google Plus email use කරලා මේකේ register වෙන්න පුළුවන්. අපි register වෙන්න කලින් අපි register වෙන වීඩියෝ එක මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මේකේ කතා කරන්නේ website එක explain කරන එක අපි මේ වීඩියෝ එකෙන් කරන්නේ. ඉතින් ලංකාවේ වගේම පිටරට ගොඩක් අය මේ website එකේ මේ වෙනකොටත් වැඩ කරනවා. සහ ලංකාවේ නම් මාසෙට ඩොලර්ස් 2000 3000 වගේ withdraw කරනවා.
හොඳ ලෝගු ඩිසයින් වලට ඉන්න අය වෙබ් ඩිසයින් මේකේ තියෙන කැටගරිස් වල දන්නවද? වෙබ් ඩිසයින් වගේ ඩිජිටල් මාකටින් ඒ වගේ ඇප් ඩිසයින් අය නම් මාසෙට ඩොලර්ස් 10,000 15,000 වගේ විද්‍රෝල් කරන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මම මේකේ ලෝගු ඩිසයින් වලට තමයි රෙජිස්ටර් වෙලා ඉන්නේ. අපි ලොග් වෙලා බලමු ඇතුළ මොන වගේද කියලා ඩිසයින් ක්‍රවුඩ් වෙබ්සයිට් එකේ. ඒ වගේම මතක් කරන්න ඕන කනෙක්ෂන් එක පොඩ්ඩක් ස්ලෝ. මම මේකේ ලාවේ භාවිතා කරන්නේ මේ මොබයිල් කනෙක්ෂන් එකක් හොස්පොට් වලින්. මගේ කනෙක්ෂන් එක මේ වෙලාවේ නැහැ. ඉතින් මෙන්න මේ තමයි ඩිසයින් ක්‍රවුඩ් වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකේ මේ වෙනකොට මගේ අකවුන්ට් එක 185ක් කම්ප්ලීට්. මෙතන කම්ප්ලීට් කරන් තියෙන්නේ මගේ ඩිසයින්ස් ටික තමයි. එතන ඩිසයින්ස් පහක් අපිට දෙන්න තියෙනවා, ඔරිජිනල් ඩිසයින් පහක්. ඒ වගේම අපි ඒ ගැන කතා කරන නිසා අපි කතා කරමු මේකේ තියෙන මයි ප්‍රොෆයිල් එක. මේ තමයි මගේ ප්‍රොෆයිල් එක. මේ මගේ ප්‍රොෆයිල් පික් එකක් විදියට දීලා තියෙන්නේ. ඒ වගේම මෙතන රෑන්ක් එක දානවා, පොසිටිව් රෑන්ක් තියෙනවා. ඒ වගේම ඒර්නින් එක මෙතන සඳහන් වෙනවා. අපිට මේම ඒ කියන්නේ රෑන්ක් එක මේ විදියට පොසිටිව් 100 පොසිටිව් තියාගෙන මෙතෙන්ට අපිට ඇවරේජ් ඒර්නින් සංඛ්‍යාව ගන්න පුළුවන් ඩොලර් 1868ක් දක්වා. එකකවුන්ට් එක 185ක් වෙරිෆයි නම්. ඉතින් අපි මේකේ බලමු අපේ ජොබ් තියෙන මොනවද කියලා. බ්‍රවුසර් ජොබ් කියලා තියෙනවා. මම ලෝගෝ ඩිසයින් කරන නිසා මට ලැබෙන්නේ ලෝගෝ ඩිසයින් සම්බන්ධව ජොබ්. ඉතින් මේකේ තියෙන්නේ ඔයාට කවුරුවත් ඇවිල්ලා දෙන්නේ නැහැ ජොබ් එකක් කරන්න, මෙහෙම කරන්න කියලා. ඔයාගේ කවුන්ට් එක මිලදී අරගෙන එහෙම කරන්නේ නැහැ. මේකේ කරන්නේ අදාළ බය. එයා ඇවිල්ලා එයා පෝස්ට් එකක් දානවා ඩිසයින් ක්‍රවුඩ් එකේ, මට මේ මේ විදියට මේ විදියට මගේ ලෝගෝ එක, මගේ වෙබ්සයිට් එක, මගේ ඇප් එක ඩිවලොප් කරගන්න ඕන, මම මෙච්චර ගාණක් ගෙවනවා කියලා. ඉතින් ඒක තමයි මෙන්න මේ සඳහන් වෙන්නේ. මේ තියෙන්නේ දැනට තියෙන හොඳම ජොබ්. ඉතින් අපි බලමු මීටත් වැඩිය ගෙවන ජොබ් මොනවද කියලා. හොඳයි, මේ තියෙන්නේ ඩිසයින් ක්‍රවුඩ් වෙබ්සයිට් එකේ මේ වෙනකොට ලෝගෝ ඩිසයින් වලට ගෙවන වැඩිපුරම ගාණ තියෙන අය රික්වෙස්ට් එක තමයි, බයගේ පෝස්ට් එක තමයි මේ තියෙන්නේ මෙතන ඩොලර් 890ක්. ඉතින් මේ ඩොලර් 890 අපි හොයන්නේ කොහොමද? මේකෙදි වෙන්නේ මෙයා කියලා තියෙනවා, අපි ඇතුළට ගිහින් බලමු මේකේ මොනවද කියලා තියෙන්නේ කියලා. හරි, මේ විදිහට තමයි බය රික්වෙස්ට් එකක් දාන්නේ, බය පෝස්ට් එකක් දාන්නේ. මේකේ තියෙනවා ජොබ් ටයිප් එක ලෝගෝ ඩිසයින්, ඒ වගේම මෙතන තියෙනවා ක්‍රියේට් ලෝගෝ ඩිසයින් කියලා. ඒ වගේම ටාස්ක් ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා, මේකේ ලෝගෝ ෆෝ කියලා තියෙනවා. ඒක ඔයාලට පුළුවන් කියවන්න. ඉතින් මේකේ තියෙනවා ලෝගෝ ටෙක්ස්ට් එක. මේකේ තියෙන්නේ මේ විදිහට එයාට අපි කැමතිද ලෝගෝ ටෙක්ස්ට් එකක් දෙන්න කියලා. ඉතින් ඒ වගේම මේකට අවශ්‍ය අප්ඩේට්ස් තියෙනවා, කලර් මොනවද කියලා තියෙනවා, ලෝගෝ ඩිසයින් රික්වයර්මන්ට් එකක් මෙතන තියෙනවා. ඒ වගේම ලෝගෝ එකක් මෙතන දීලා තියෙනවා මේ විදියට කරන්න කියලා. ඉතින් මේකට ඩොලර් 890ක් සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් නම් මේක ඔයාලට පුළුවන් කැල්කියුලේට් කරලා බලන්න. සාමාන්‍යයෙන් මට හිතෙන්නේ ලක්ෂේ පැනලා ලක්ෂ 1යි 10ක් වගේ. ඉතින් මෙහෙම මුදලක් ලෝගෝ එකක් හදුවට දෙන්නේ කවුද? එකම වෙබ්සයිට් එක, ඩිසයින් ක්‍රවුඩ් වෙබ්සයිට් එක. ඉතින් මේකෙදි ගොඩක් ඇටැක් එකක් අපිට තියෙනවා. මේකෙදි මෙතන 624ක් තියෙනවා ඩිසයින්. ඉතින් මේකේ ඩිසයින් 624ක් දෙන්න නම් සේලර්ස්ලා සාමාන්‍යයෙන් මේකේ ඉන්නවා සේලර්ස්ලා 300ක් 400ක්වත් ඉන්නවා. එක්කෙනෙක්ට ඩිසයින්ස් පහක් වගේ දෙන්න පුළුවන්. ඉතින් ඒ ඕනම ඩිසයින් එකකින් එයා ඒ බය තෝරගන්න ලෝගෝ එක වින් කරනවා. ඒ කියන්නේ එයා කැමති ලෝගෝ එක වින් කරනවා. ඒ ලෝගෝ එකට මේ ඩොලර් 890ක මුදල ලබා දෙනවා. තව 10 දෙනෙක් තෝරනවා ඩොලර් 10 ගානේ, ලෝගෝස් 10ක් තෝරනවා. ඉතින් එයාලට ඩොලර් 10 ගානේ මුදලක් ලැබෙනවා. ඉතින් ඇත්තටම මේක ගොඩක් හොඳ සයිට් එකක්. මේක මගේ දෙවැනි මේ ඩිසයින් ක්‍රවුඩ් වෙබ්සයිට් එක, ඒ කියන්නේ ප්‍රොෆයිල් එක. මම ඉස්සෙල්ලා ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරලා තියෙනවා. ඒ ප්‍රොෆයිල් එක මගේ අතින් බෑන්ඩ් වුණා. මොකද මේකෙදි සම්පූර්ණයෙන්ම එයාලා හයි රෙසලූෂන් ලෝගෝස් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා මගේ account එක බෑන්ඩ් වුණා. ඒ වගේම මම එක සැරේ account දෙකක් එකම browser එකේ run කළා, මට මගේ account එක බෑන්ඩ් වුණා. ඉතින් මේකෙදි ඔයාට
ටික්ස් කිහිපයක් තියෙනවා, එකකවන්් කිහිපයක් යස් කරනවා නම් අපි ඒවත් කතා කරනවා. සහ මගේ බෑන් වෙච්ච කවන්් එකගේ ඩොලර්ස් 150ක් මුදලක් මම උපයලා තිබුණා මේ ඩිසයින් ක්‍රවඩ් එකේ එක ලෝගෝ එකක් එක බය රික්වස්ටයක් වින් කරලා. මම කරේ පොඩි කියන්නේ ඩිසයින් එක තිබුණේ 10යි වගේ. ඉතින් ඒ ඩිසයින් 10ෙන් මගේ ලෝගෝ එක වින් කරන්න අරගෙන තිබුණා. ඉතින් ඒකෙන් එයාලා මට ඩොලර් 150ක මුදල ලබා දුන්නා. මම මේ මුදලෙන් ඩොලර් 140ක් විත්ඩ්‍රෝල් කරා PayPal එකට. ඩොලර් 10ක් තිබුණ account එකේ. ඉතින් ඒ ඩොලර් 10ත් එක්කම account එක නැති වුණා. ඉතින් මීට වඩා පොඩි ජොබ් තියෙනවා අපිට සාමාන්‍යයෙන් ඩිසයින් කරන්න. බලමු. ජොබ් ගිහින් බලමු අපි. ඔයාලට පේ ඇති මෙන්න මෙතන දවස් 1 day left එකක් තියෙනවා. මෙයා කියලා තියෙන්නේ මොකද්ද කියලා අපි බලමු. ඩොලර් 370ක් දෙනවා. ඩිසයින්ස් 71ක් තියෙනවා. ඒ වගේම ඩිසයින් අඩු එකක් බලමු අපි. අඩු කාලයකින් කරන්න තියෙන අඩු ඩිසයින් සංඛ්‍යාවක් තියෙන දෙයක් අපි බලමු. අපි බලමු 6 වෙනි පේජ් එකට වගේ ගිහිල්ලා. ඇත්තම මුදල මෙතන ප්‍රශ්නයක් නැහැ. අපිට ඩොලර් 100ක් කියන්නේ විශාල සංඛ්‍යාවක්. ඉතින් අපිට මෙහෙම ගාණක් දෙනව නම් ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් ඒක තමයි මම මේ වෙබ්සයිට් එක ගැන ඔයාලට කතා කරන්න යන්නේ. සහ මේකෙදි වින් කරන්න කියන්නේ අනිවාර්යෙන් මෙයාලා වින් කරනවා අපිව. මෙතන මට හරියට මේක තෝරගන්න අමාරුයි. මෙතෙන්දී හරි මේ තියෙන්නේ. මෙතන තියෙනවා 1 day left එකක් තියෙනවා. ඩිසයින් එකයි මේ වෙනකොට කරලා තියෙන්නේ. ඒ වගේම මෙතන ඩොලර්ස් 110ක් දෙනවා. ඉතින් මේ ඩොලර් 110ක් කියන්නේ රුපියල් 40,000ක් වගේ. ඉතින් එක්කෙනයි මෙතන ඩිසයින් එකක් කරලා තියෙන්නේ එක්කෙනයි. මේක එක දවසකින් තව දවසකින් අවසන් වෙනවා. ඉතින් ඒ දවසක් ඇතුළත ඩොලර් 110ක මුදලක් වින් කරන්න ඔයාලට පුළුවන් වුණොත් මේ කෙනා අභිබවා ඔයාලට යන්න පුළුවන් වුණොත් ඔයාලට ඩොලර් 110ක් ලැබෙනවා. ඉතින් Fiverr, Upwork, Freelancing website වල, Microjob තියෙන website වල කිසිම වෙලාවක මෙහෙම දෙයක් කරන්නේ නැහැ. මොකද එයාලා ඩොලර් 5ට, 10ට, 20ට වගේ තමයි ඔයාලට ජොබ් දෙන්නේ. ඉතින් ඩොලර් 110ක් වන නම් Fiverr වගේ ෆ්‍රීලාන්සර් වගේ වෙබ්සයිට් එකක ලෝගෝස් කීයක් ඔයා හදන්න ඕනද කියලා සමනේ යන්තම් ඔයාට හිතන්න මොලයක් තියෙනවා නම් හිතන්න. ඉතින් අපි මේක වොච් ලිස්ට් එකට ඇඩ් කරගත්තම අපිට ඊමේල් එකක් යනවා මේකට දීපු ඊමේල් එකට. ඉතින් එහෙම ගියාම අපිට පුළුවන් එතනින් මේකට අවශ්‍ය කරන ඩීටේල් ටික ඒක මේකේ කියලා තියෙන විදිහට අපි බලමු මොනවද මෙයා ඉල්ලන්නේ කියලා. මෙයා අනිවාර්යෙන් ලෝගෝ එකක් ඉල්ලන්නේ. එක දවසකින් මේක අවසන් වෙනවා. ඩොලර්ස් 210ක් මෙයා අපිට ලබා දෙනවා. ඉතින් මෙන්න මේ කියලා තියෙන විදිහට මෙයා ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා තියෙනවා. ප්‍රොෆෙෂනල් ඩිසයින් ෆෝ කා බූට්. මෙන්න මේවා කියන ඩිසයින් එක තමයි අපි දෙන්න ඕනේ. carboot.com කියලා වෙබ්සයිට් එකක් තියෙනවා මෙයාගේ. මේකට ලෝගෝ එකක් තමයි මෙයා ඉල්ලන්නේ. මෙතන තියෙනවා අපිට ස්පෙසිෆික්ස් තියෙනවා. ඒ වගේම ලුක් එක කොහොමද කියලා මේකේ තියෙනවා. බෝල්ඩ් වෙන්න ඕන ගාන, සීරියස්, මොඩර්න්, එරිටික් අපි ඒ අවශ්‍ය විදියට දෙන්න ඕන. ඒ වගේම ටෙක්ස්ට් එකක් මෙතන ටෙක්ස්ට් එකක් නම් දීලා නැහැ. අපිට ටෙක්ස්ට් එකක් දෙන්න මං හිතන් තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක හොඳින් අධ්‍යයනය කරලා මෙයා ඇත්තටම UK වල කෙනෙක් මං හිතන්නේ නම්. හරි. ඉතින් මෙතන එක ඩිසයින් නැහැ කියලා තියෙනවා. ඉතින් මම දැනට මේක තෝරගන්නවා. මේක තෝරගෙන මේක ඩිසයින් කරලා දෙනවා මේ අදාළ කෙනාට. ඉතින් මොකද්ද කියලා බලමු. මම ඊළඟ වීඩියෝ එකෙන් මේක වින් වුණා නම් සහ මට මුදල් හම්බුණා නම් ඒ ගැන කතා කරනවා. ඉතින් මේකෙදී අපි මේක වෙබ්සයිට් එක හඳුන්වා දීමක් තමයි සම්පූර්ණයෙන්ම කළේ. අපි සාමාන්‍යයෙන් එක දිගට වීඩියෝ එක විනාඩි මං හිතන්නේ මේ වෙනකොට විනාඩි 15ක් වගේ ප්‍රමාණයක් ගිහිල්ලා. ඉතින් විනාඩි 20කට වැඩිය කතා කරන්නේ නැහැ. මේකේ සල්ලි හොයන්න පුළුවන් විදිහ සහ account එකක් verify කරගන්නේ කොහොමද හරියටම banned වෙන්නේ නැතුව කියලා අපි කතා කරමු ඉස්සරහා වීඩියෝ එකකින්. ඉතින් මේ වගේ online market ගැන ඔයාලට ඉගෙන ගන්න අවශ්‍ය නම්, ඔයාලට දැනගන්න අවශ්‍ය නම් සහ ඔයාලා e-money ගැන කැමති කෙනෙක් නම් මේ subscribe කරන්න අපේ channel එක. ඒ වගේම ඔයාගේ යාළුවෝ ඉන්නව නම් මේ ගැන ඉගෙන ගන්න ආසය, එයාලටත් දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. ඔයාගේ Facebook account වල, Twitter, Instagram වල share කරන්න. මාව contact කරගන්න අවශ්‍ය නම් මගේ contact
ඩීටේස් මම පල්ලෙ හා ඩිස්ක්‍රප්ෂන් එක දාල් තියන්නම්. ඒ වගේ මට පුළුවන් මේකත් පොඩ්ඩක් ගිහින් බලන්න මගේ ඔන්ලයින් ලෙසන් ෂීට් එක මම එක අප්ඩේට් කරලා දාලා තියන්නම් ඩිස්ක්‍රප්ෂන් එකේ. ඉතින් මේ ගැන තමයි අද කතා කරන්න ඕනේ. මේ වෙබ්සයිට් එක හඳුන්වා දීමක් එක්ස්ප්ලේන් කිරීමක් තමයි අද අපි කරේ. අපි ඊළඟ දවසේ බලමු මේකේ account එකක් create කරලා profile එකක් design කරලා profile එක හරියටම verify කරලා අපි කොහොමද හොඳ ආදායමකට යන්නේ කියලා සහ මේකේ මුදල් withdraw කරනකම් video series එකක් අපි අරන් එනවා ඉක්මනින්ම. ඉතින් ඕගලන්ට සුබ දවසක්. අපි තවත් video එකකින් ඊළඟ දවසෙත් හම්බ වෙමු.